දෙනාටම ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම අද skin diseases prediction image processing website එකක් හදුවා. ඒ කියන්නේ අපිට සමේ රෝග ප්‍රෙඩිට් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකට අදාළව image process කරන එක සම්බන්ධ අදාළව මේ මොඩල් එක match process කරන මොඩල් එක ට්‍රේන් කරපු එක වීඩියෝ එක ගැන තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. ඉතින් මෙතනදී මේ තියෙන්නේ අදාළ ඉමේජස් ප්‍රෙඩිට් කරන්න ගත්ත වෙබ්සයිට් ඒ ෆයිල්ස්. එතකොට මෙතනදී මොඩල් එක ට්‍රේන් කරපු එක වෙනම තියෙනවා. ඒ වගේම මම මෙතනදී අදාළ මොඩල් එක ට්‍රේන් කරන්න ඉමේජ් ප්‍රොසෙස් කරන්න අදාළව ඒ ෆයිල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනදී මං ගත්ත පයිතන් මොඩල්ස් තර්ඩ් පාර්ටි කම්පනන්ට්ස් ගැන කිව්වොත් නම්පයි, පැන්ඩාස්, ස්කේලන්, ඕපන් සීවි ඒවා තමයි ගත්තේ. ඒ වගේම මෙතන තියෙනවා අදාළ ටෙන්සර්ෆ්ලෝ වර්ෂන් එක ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ කොටසෙදී මේ අදාළ ඉම්පෝර්ට් කරලා තියෙන අදාළ ලයිබ්‍රරි ෆයිල් එක පෙන්නනවා. ඒ වගේ මෙතනදී මැප්පොලිට් එකේ අදාළ ලයිබ්‍රරි ෆයිල් එකේ ඩේටා විෂුවලයිස් කරලා පෙන්නනවා. ඉතින් තව දෙයක් තමයි මෙතන අදාළ පින්තූරයේ තියෙන ෆයිල් පාත් එක නම් කරලා තියෙනවා. ඒ වගේම මෙතන CTV කලර් කියලා ඉමේජ් CV2 CVT කලර් කියලා මෙතන පෙන්වන්නේ අදාළ ඉමේජ් එකේ VGR කියන්නේ පික්සල් ප්‍රමාණය. ඒ වගේම ඩේටා සෙට් එක ගැන කතා කරොත් මෙතනදී මේ තියෙන්නේ ඩේටා සෙට් එක. මෙතන එක්තන ගෲප් කරලා ඩේටා සෙට් එකේ අදාළ ඩිසීසස් වලට ගෲප් කරලා කාණ්ඩ 11ක් තියෙනවා. ඒ 11ට අදාළ එක සෙට් එකක ඉමේජස් 30 ගානේ තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම සෙට් එකකම ඉමේජස් තියෙනවා. ඊළඟට ගත්තොත් මේකේ ඉන්පුට් කරලා තියෙන පැරාමීටර්ස් මෙතන මේ SDIR කියන එකෙන් අදාළ ඩේටා වල නම් සෙට් එක, ඒ වගේම මෙතන අදාළ ඩේටා ෆයිල් පාත් එකට දීලා තියෙනවා. ඒ වගේම අදාළ ඩේටා ලිස්ට් එක ක්ලාස් ඩිරෙක්ටරි එකකට දාලා තියෙනවා. ඩේටා කලෙක්ට් කරපු විදිය ගැන කතා කරා. මෙතනදී ලූප් එකක් ඇතුලේ තව ලූප් එකක් තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී ඩේටා ස්ප්ලිට් කරලා තියෙනවා. මොඩල් එක ට්‍රේන් කරන්න ගන්න ඩේටා කාණ්ඩ කරලා තියෙනවා සෙට් 7කට. ඒක තමයි මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවේ. සෝරි, සෙට් 11කට. ඒ ටික තමයි ඉස්සෙල්ලා පෙන්නුවේ. මෙතන යූස් කරලා තියෙන ඇල්ගොරිතම් එක ගත්තොත් මම CNN configurational neural network කියන එක ගත්තේ. CNN ටෙස්ට් එකේදී වැලිඩේෂන් එක 90%ක් තීරණය වෙනවා. මෙතන එක එක ඩේටා ගත්තම ඊට අදාළ අගේ කොලම් එක වැලියු එක වෙනවා. අදාළ ඩේටා සෙට් එක ට්‍රේන් කරද්දී ඒකේ කවුන්ට් වැලියු එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අදාළ යුනික් ක්ලාස් ලේබල් එක එකක් මත ඩේටා ස්ටෝර් කරලා තියෙනවා. කියන්නේ මුලින්ම පළවෙනි 10 හරහා යුනික් වෙලා පස්සේ එකට එක අදාළ ටෙම්පරරි ඩේටා ෆිල්ටර් කරනවා. හැම ක්ලාස් එකකටම ඩේටා රීසෙට් කරද්දී අදාළ ක්ලාස් වේරියබල් එක තමයි මෙතන ඩිෆයින් කරන්නේ. ඉතින් මේ මොඩල් එක ට්‍රේන් කරපු එක ගැන මම ඔයාලට වැඩිදුර බලා ගන්න මගේ GitHub link එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා.
ඉතින් ඔයාලටත් පුළුවන් ගිහිල්ලා GitHub එකත් බලන්න. ඊළඟට කිව්වොත් මෙතන අදාළ ඒ වගේම API transfer විදියට TensorFlow chaos අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන include top කියලා මේ තියෙන තැන false කියලා තියෙන්නේ මෙතන මොඩියුල් එක classification කරනවා. ඒ වගේම image එකේ RGB value එක pixel විදියට පෙන්වනවා. ඊළඟකේදී අදාළ මොඩියුල් එක ඒක බේස් මොඩියුල් එක බේස් කරන එක layers කීපයකට බෙදලා තියෙනවා. ඒ වගේම මොඩියුල් එක හරහා data pipeline එකකට දානවා. අදාළ දත්තය layers වලින් අහඹුල ස්තෝරා ගැනීමක් තමයි ඒ කියන්නේ වෙන්නේ. වගේ මොඩියුල් එක ට්‍රේන් කරලා ඒකට ප්‍රෙඩිට් කරාම අදාළ accuracy එක අපිට බලා ගන්න පුළුවන්. අදාළ image එක මෙතනදී අදාළ image එක generate කරනවා rescale. මෙතන rescale 1.125 ඒ accuracy එක විදියට 186.7ක් පෙන්වනවා ට්‍රේන් කළා. ඒ වගේම ඊළඟ එක ගත්තොත් අදාළ image එක ට්‍රේන් කළාම ඒක අදාළ RGB value එකක් එක්ක batch file එකක් එක්ක image එකේ color range එක testing purpose එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම අදාළ module එක ට්‍රේන් කරේ මගේ image skin diseases prediction website එකට. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් වෙනවා මම ඒ අදාළ වෙබ්සයිට් එක හදලා image skin diseases predict කරන විදිය ගැන. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. ඉතින් මම පල්ලෙහා description එකේ අදාළ link එක දානවා. ඔයාලට පුළුවන් බලාගන්න GitHub එකට ගිහින්.